ඉස්සරහට තියෙන කාලය ගත්තොත් දැන් අද ඇවිල්ලා 28යි. ඊපස්සේ මාස දෙකක් විතර තියෙන්නේ. මම නම් කියන්නේ මාස දෙකයි කියලා බඳන. මාස දෙක තවත් 10කට ගන්න. හරිද? එතකොට මේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් හතර විභාග තිබ්බොත් බොහොම පොඩි කාලයක් තියෙන්නේ. හරිද? වැඩේ ගේම් එක ගහන ඉස්සරහට යන්න. ඕකෙදී අහගින්න වෙලස්ටි ගන්න වැඩ ටික පොඩ්ඩක් කියන්න. මෙලස්ටිගේ වැඩිපුරම බලන්න ඕන දේවල් තමයි තමන්ට වැඩිපුරම පුළුවන් ඒවා. මේ වැඩ දැනි බලන්න. නෑ නෑ නෑ. එහෙම ගන්න නෙමෙයි. තමන්ට වැඩිපුරම පුළුවන් ඒවා ටික තියෙනවනේ. ඒ ටික තව ටිකක් පොලිෂ් කරන්න ඕනේ. නේද? ඔබ දන්නවද? දන්න දෙයින් තමයි ගේම ගහන්න විභාගෙදී. නොදන්න දෙයින් ගේම ගන්න බෑනේ. දැනගෙන බැගින්න. වැරදිද? ඒක දන්න නැත්තම් බෑනේ. තව දෙයක්. විෂයක මේ ඕන සබ්ජෙක්ට් එක ගත්තොත් අර ගැඹුරු මට්ටමේ තියෙන දේවල් තියෙනවනේ. लोकूटा අඩුම සබ් අඩුම රිසල්ට් එක තියෙන සබ්ජෙක්ට් එක උදාහරණයක් විදිහට ගන්නවා x කියන සබ්ජෙක්ට් එක අඩුම රිසල්ට් එක සබ්ජෙක්ට් එක වල ලොකු weight එකක් දාන්නේ මේකට හරිද උදාහරණයක් විදිහට a1 c2 තියෙන ළමෙක් හිතමු හරිද එයාට මේ a1 පවත්ව ගන්න විතරයි අවශ්‍ය හරිද a1 පවත්ව ගන්න පමණයි අවශ්‍ය නේද මුතෝන් මේ දේ මොකක් කරන්න ඕන මේ දේට මහන්සි වෙන්න හරිද මෙහෙම තියෙන ළමෙක් තුනටම එක ලෙස මහන්සි වෙන්න. මෙහෙම තියෙන ළමේ. මොකද මේ දෙකට මහන්සි වෙන්න වෙනවා. මේකට වෙනම ශක්තියක් දාන්න. හරිද? හරිනේ? ආන් ඉන්න මේ කාලය තුල වැඩ කරලා දැන් ඔයාලගේ ප්‍රතිඵල බැලුවොත් එක එක කටිකේ ප්‍රතිඵල තියෙනවා ෆස්ට් අයගේ. සා ෆස්ට් අයම මෙතන ඉන්නවනේ. එතකොට ෆස්ට් අයගේ තියෙන ප්‍රතිඵලත් එක්ක සෙකන්ඩ් අයකට යනකොට හරිද? चेक මේ පාඩමේ මට මේ ටික දැනගන්න ඕන. මේ පාඩමේ මේ හැම පාඩමකම ඔයගලන්ට තියෙනවා දැනගන්න දේවල්. හොඳන් දේවල්. ඒකෙන් සෙකන්ඩ් චෙක් එක කරා. ඇයි ෆස්ට් එකමත් එහෙමයි. එතකොට දැනගන්න දේවල් තියෙනවා. මේ පාඩේ බෑ මේ ටික බෑ මේ ටික බෑ කියන අන්නේ බැරි ටික මොකද කරන්නේ? ඔහෙර තරක නෝට් කරන්න ඕන. හරි. නෝට් කළා මොකද කරන්නේ? දැන් ෆිසික්ස් නම් මගෙන් අහන්න ඕනේ. අනිත් ඒවා ගුරුවරට කියන නැත්තම් සෝෂල් මීඩියා දිනන පැහැදිලි. ඒවා පාවිච්චි කරලා යාළුවෝගෙන් අහන්න. හරිද? එහෙම කරලා කොහොම හරි අර පාඩමේ බැරි කරුණු ටික මොකක්ද කරන්න ඕන අනිවාර්යයෙන්ම කරන්න ඕන. හරිද? මේකට ඔයගොල්ලෝ ගන්න ඕන අඩුම තරමේ දවස් කීයද? 10ක් විතර තමයි ගන්න වෙන්නේ. වෙලා නැහැ නේ. හරිද? අනිත් එක අහන් ඉන්න මේ අද ඉඳලා පුරුදු වෙන්න කරන සෑම ප්‍රශ්නයක්ම ටයිම් මැනේජ්මන්ට් කියන එක ඇතුළත ඉඳන් කරන්නේ. ඒ කියන්නේ කාලය කළමනාකරණය කරගෙන කරන්න ඕන. කරන සෑම ප්‍රශ්නයක්ම හරි? හැම ප්‍රශ්නයක්ම මම ඔයගොල්ලන්ට කිව්ව කතාවක් මොකද්ද? ප්‍රශ්නයක් කරන්න ගත්තම නිපාඩි කර කර යන්නේ. හරිද? ටයිම් එක ඉවරනවා. මොන රෝසු හරි? වෙලා ඉවරනවා. මොකද කරන්නේ? වෙන පෑනක් කරන් ලියන්න. හරිද? මේක දිගට දිගට කරන ළමයෙක්ට මොකද වෙන්නේ? ටික කාලයක් යද්දි මේ පෑන ලියවෙන්නේ නැහැ. මේ පෑන ලියවෙන්නේ නැහැ කියලා කියන්නේ ළමයා හොඳ. ඒ කියන්නේ එයා කාලය කළමනාකරණය කරන්න දන්නේ. අංගින්න. සමහරව කාලය කළමනාකරණය කරන හොඳට ලියපුව වැරදි. වැඩක් නැහැ. හරිද? හොඳට කාලය කළමනාකරණය කරලා ලියනවා. ලියන්නේ බුරු.
समहर इन विना पहेंगे समहर विट मेक मीटर मीटर के कटी अने समहर विट मेक मे दक्ष पुड़वा समहर विट कल दक्ष हरी कलपल कार्य वेरदे मुद्र हंगे मेक मे विषय रखने ओणम विषय ओणम विषय ओणम विषय पे ये विषय तीयन जम की सिद्धांत पार्वला सिद्धांत बेसिक थियर के वर्ग मूलिक सिद्धांत अन्न एटा पुलवर्णा महल अरे हंगे हेम गाणत्म दिन मेरा सिद्धि उदाहरण विभाग कल्याण कल्याण विभाग कल्याण कल्याण वक्र मोटिवेशन कर त्यागा विभाग सापेक्ष अद इन किसी खाले कलम करते उपरी मगे फर्स्ट मगे बीबीसी ने दिए बीबीसी दिए
ගේට් එකෙන් එළියට එනකොටම තේරුණා මේ පාරම බොලේ අවුල් ගියා කියලා. ඇයි ඒ? ලියෝප එකක් දේරන ප්‍රතිඵලය කොහොමද කියලා දැන් මට තේරුණා වැඩි අවුල්. හරි? ලබන පාරත් වාඩි වෙන්න වෙනවා පුතේ කියලා තේරුණා. කැම්පස් බව සිවර නැහැ. මේ කැම්පස් නේ ඇතුළේ. මේක පේරාදෙනියාව කොළඹ ආවා. ඇයිද? ඉතින් මගේ ටාගට් එක ඔබ නෙමෙයි. මට ටාගට් එකක් තිබුණ නැහැ ඉතින් කියන්නේ. මට ටාගට් එකක් තිබුණ මොකද්ද? ඒ තුනක්ද? ඒ තුනක් ගත්තා කොහොමද කොහෙද යන්නේ? ඉතින් යන්න පුළුවන්. ඇයිද? මගේ ටාගට් එකක් ආවේ ඒ තුනක් ගන්න. ඇයිද? ඔන්නවද ඒක කියන්නම්. ඒ තුනක් ගන්නවා ටාගට් එක ආවේ. ඒ තුනක් ගන්න ටාගට් එක ආව ටික දවසකේ ටාගට් එක වෙනස් වුණා. මොකද ටාගට් එක වෙනස් වුණේ? CM එහාට එන්න. ඒ කියන්නේ මුල් රැන්ක් 100 න් ඇතුළට එන්න. හරිද? මොරටු යන ආසාවක් තිබුණේ නැහැ. මොරටු හරි පේරාදෙනිය හරි කොහේ හරි අර CM එහාට අවුත් ඇති. ඇයි? එතකොට ෆැකල්ටි ඇතුළේ. ඒක ඒ දවසට ෂුවර් මට. හරිද? ඒකද ටාගට් එක නේද උනේ? මගේ මේ මේසෙ මෙහෙමනම් මම ජීවිතේට මේසෙ ඉස්සරහ ගහලා තියුන්නේ ඒ තුනක් මම ගනිමි. මම කැම්පස් යමි. ඒ උකුලිය දිනුනේ. මොකද ගහලා තියුනේ? ඩෙස් එක පල්ලේ. ඇදලිද? මගේ දුනේ ඩෙස් එක යට දුනේ. මෙන්න මෙතන ගහලා තියුනේ. මොකද ගහලා තියුනේ? මම සීඑම් එහාට යනවා කියලා ගහලා තියුනේ. මම ගහලා තියුනේ. මම සීඑම් එහාට යනවා සිංගල් නිකාර. කතා කරන භාෂාවෙන් ගහලා තියුනේ. හරිද? මෙන්න මෙතන ගහලා තියුනේ. මම මොකද දැන් කරන්නේ? වැඩ කරනකොට මේ මොකද අර කල්ලදෝනේ. මේස යට අර කොලේ අහුවෙනකොට වැඩ කරනකොට යටින් අද්දාලේ මොකද අල්ලන්න. හරිද? මලනේ මගේ ක්‍රමේ. මම එහෙම තමයි හදාගෙන දෙන්නේ වෙන්නේ. හරිද? ඉතින් ඒක ටාගට් එක කොහොමද කියලා දැන් ෆස්ට් එක කියන්නේ බැරි වුණා ඇත්තටම. හරිද? ෆස්ට් එක කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි වැඩ කරපු විදිය ගැටලුව. ඊට පස්සේ මොකද උනේ? සෙකන්ඩ් ෂයි එක ගලි ගල රන් එළියට එනකොට ෂුවර්ම ෂුවර් මේක කියලා. හරි? ෂුවර්ම ෂුවර්. හැමතිස්සෙම ටාගට් එක තියන් වැඩ කරන්න. ටාගට් එකට යද්දි එන කිසිම වෙන කිසිම බාධා ආවට ගණන් ගන්න එපා. ඔය කාලෙදි ඉතින් එක එක කේස් තියෙනවනේ. හරිද? එක එක ප්‍රශ්න තියෙනවනේ. ඒක ගණන් ගන්න එපා. මොකද දන්නවද? ඒව తాවකාලික. අධ්‍යාපනයේ සදාකාලිකයි. මේක මරණ තුරාවට තියෙනවා. මරණම් පස්සෙත් තියෙනවා. හරිද? අයි මරණම් පස්සෙත් තියෙනවා කියන්නේ. දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් ඉන්නවද? නෑනේ. එයා හොයාගත්තේ වලින් මම උගන්වන්නේ සමහරවිට. ඔව්, දේවතුමා උගන්වන්නේ. හරිද? ඒකින්ද මතක තියාගන්න. ඒක හරි වැදගත් ජීවිතේට. හරි? ඒකින්ද తాවකාලිකව දකින්න දේවල් වලට අහු වෙන්න එපා. දැන් අරු වර බලන්න අර රාම ජොබ් එකක් කරගෙන පොඩ්ඩ ගිහලා අපි තාම ඉගෙන ගන්න ඕනේ නේද? හරිද? අන්න එහෙම නේද ගොම් මානසිකත්වය ඇති කරගන්න එපා ඔළුවේ. හරි? ඒවා එන ගොම් මානසිකත්වය. හරිද? එහෙනම් ඉගෙන ගන්න වැඩේ කරන්න.